මේ අවසන් අධීරයට පැමිණ සිටින ආරක්ෂක හමුදාව අපකීර්තියට පත් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක තොරතුරු රජයේ ප්‍රතිරූපය විනාශ කිරීම මේ කුමන්ත්‍රණයේ අරමුණ බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරේ. අමාත්‍යවරයා මෙම චෝදනාව ප්‍රබලව එල්ල කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මෑතකදී නිකුත් කර ඇති නිවේදනයක් පදනම් කරගනිමින්. මේ ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීතම් පිල්ලේ මහත්මිය විසින්. උතුරේ ඇතිවූ ගැටුම්වලින් 21 ජනවාරි මස 20 වෙනිදා සිට මේ දක්වා සිවිල් වැසියන් 2800 දෙනෙකු මියගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. තවත් 7000කට වැඩි සිවිල් වැසියන් පිරිසක් තුවාල ලබා ගැටුම් පවතින ප්‍රදේශවල සිරවී සිටින බවයි මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබෙන්නේ. දැන් මේ 2800යි 7000 සංඛ්‍යා ලේඛන අපි කලින් දැකලා තිනවා ටැමිල් නෙට් එකේ ප්‍රචාරය කරනවා. සිවිල් ජනතාව මැරිලා කියලා කියනවා නම් සිවිල් ජනතාවට තුවාල ලැබිලා තියලා කියනවා නම් අපිට ඕනේ දැනගන්න ඒ අයගේ නම් අපිට දැනගන්න ඕනේ ගැහැණු අයද පිරිමි අයද ළමයිද කියලා මහලු අයද කියලා මේ තොරතුරු සොයාගත් ආකාරය පිළිබඳ එම නිවේදනයේ කිසිදු ස්ථානයක සඳහන් නොවීම තුලින් එහි නිවැරදිභාවය පිළිබඳ ගැටලුවක් මතුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට සතියකට ඉහතදී ජිනීවා නුවරදී ඇමතිවරයාට මෙම මහ කොමසාරිස්වරිය හමු වී ඇතත් මේ කාරණා සම්බන්ධයෙන් ඇය එහිදී කිසිවක් ප්‍රකාශ කර නැහැ. කියමුකෝ අර මාව හම්බුන අවස්ථාවේදී ඒ වෙනකොට මේ තොරතුරු ලැබිලා නැතුව ඇති කියලා. මම ගියාට පස්සේ මේ තොරතුරු ලැබුණාට පස්සේ අඩු ගාණෙන් අපේ තානාපතිතුමාට කතා කරන්න තිබ්බ ජෙනීවාවල. යුද මුක්ත කලාපයට ප්‍රහාර එල්ල කරන බවට මෙම නිවේදනයෙන් හමුදාවට නැගෙන චෝදනාද රජය ප්‍රතික්ෂේප කරනවා. අපිට ගිහිල්ලා සිවිල් ජනතාව මරන්න උවමනාවක් නැහැ. හැබැයි අපි දන්නවා LTT සංවිධානයේ සිවිල් ජනතාව මරනවා කියලා. ඒ වගේ අමුමුවේ එලිපිට මානව හිමිකම් උල්ලංඝනයක් කරන පිරිසකට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මේ නිවේදනය කියලා නැහැ ජනතාව වහම මුදාහරින්න කියලා. මේ නිවේදනය නිසා මහ කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සැක මතුවන බවයි විදේශ ලේකම් පාලිත කොහුණ මහතා ප්‍රකාශ කරන්නේ. මයිතන්නේ නෑ නවලිනම් පිල්ලේ මහත්මියට LTT සමග සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හැබැයි LTTට සම්බන්ධිත ආයතන එතුමියට කර ඇති බලපෑම් වලින් යම්කිසි ආභාසයක් ලබා තියෙන බවක් නම් පෙනෙන්නට තිබෙනවා. සිරිදලදා වන්දනාවට හිට මහනුවරට යන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ ප්‍රවෘත්ති ඔබට වැදගත්.